ශංකා සූ දානම් වෙමු. මෙම උතුම් චාරිත්‍රය පුරාණයේ සිටම අපි ජන සමාජයේ වැදගත් තැනක් ගන්නේ ඒ තුළ උතුම්ම ලාභය වන නිරෝගී සුව සංකේතවත් කරන නිසයි. දේශීය වෛද්‍ය ක්‍රමයන් අනුව ඖෂධ ශාස්ත්‍රාලිකාවලින් සකස් කරන ලබන තෙල්වර්ගවලින් කෙනෙකුගේ කායික මෙම මානසික සුව සලසා ගත හැකිය. ඒ අනුව සිංහල අපත සමයේදී තම පන්සලේ හාමුදුරුවන් වහන්සේලාගේ ආශිර්වාද මැද හිසරේ දැම චාරිත්‍රය කෙරේ. විශේෂ ලක්ෂණයක් වන්නේ කිසිදෙක සිදු කරන්න වන්නේ ඖෂධ ගුණයක් නැති විශේෂ පත්‍රවලින් සැදුම්වත් වියලක් ඇත සහ එවැනි පත්‍ර අතුරු නැති ස්ථානයක කිරීමයි. එසේ නම් මේ ආකාරයෙන් මෙම චාරිත්‍රය ඉටු කිරීම සඳහා මාගේ කරුණාවෙන් ආරම්භ වේ. This practice comes from an ancient custom not through the ages. The specialist in manifesting the health of the individual in a symbolic manner. Sri Lankan community is very much interested in presenting themselves for this custom regarding the importance of its great effects of blessings. Like in Sri Lanka, this unique ceremony is held in a special manner. In the village monastery by the monks, the oil used in the ceremony is taught in a way and Ayurveda. While the application of the oil is being done in certain chantings, conducted by the monks, the anointer stands under the canopy of herbal leaves and on a carpet of similar leaves. The time has now come for the anointing of those who wish to take part. Please form a line and the monks will chant blessings while they apply the oil. මේ අලුත් අවුරුදු මං හිතන්නේ ඉතාමත්ම වටිනාම ඊළඟ අංගය තමයි දෙමව්පිය වන්දනය. විශේෂයෙන්ම දරුවන් අතින් බුලත් අතක් දීලා දෙමව්පියන්ට වන්දනා කිරීම කියන එක ඉතාමත්ම වටිනා දෙයක්. මේ සමා කාරුණිකව ආරාධනා කරන මේ කටයුත්ත සඳහා දරුවන් සමග ස්ටේජ් එකට ඇවිදිලා ඒ වන්දනාව සිදු කරගන්න කියලා. දැන් අපි සූදානම් වන්නේ තවත් එක් වැදගත් සිංහල අවුරුදු චාරිත්‍රාක් ඉටු කිරීමටයි. මෙම වටිනා චාරිත්‍ර ඉටු කිරීම සඳහා පුරාණයේ සිට උපයෝගී කරගන්නා බුලත් පත්‍ර අද දවසේ මෙහි සූදානම් කොට තිබීම ඔබට දකින්නට පුළුවන්. මෙම චාරිත්‍ර පිරිසක් සාධාරණ පිළිගැනීම සඳහා විශේෂයෙන් සිංහල ජන සමාජයේ භාවිතා කෙරේ. එයට අමතරව සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේදී සෑම කෙනෙක්ම ඉතා සැලකිල්ලකින් බුලත් හුරුළු පිරිනමා හාමුදුරුවන් වහන්සේලා තම දෙමාපියන් ගුරුවරුන් සහ වැඳිහිටියන් වන්දනා කරනු ලැබේ. මෙම ක්‍රමය තුළින් එකිනෙකා අතර ඇති බැඳීම් සුහදත්වය සහ සහයෝගීතාවය වර්ධනය කරගත හැකි අතර එමගින් නව වසරට උතුම් ආශිර්වාදයක් ලබා ගැනීමේ හැකියාව ලැබේ. මේ නිසා මේ උදා වූ අවුරුද්දේ උතුම් චාරිත්‍ර ඉටු කිරීම සඳහා සහභාගී වන ලෙස මා ඉතා කරුණාවෙන් ඔබට ආරාධනා කරමි. නල්ලූරේ සංඝරත්න ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා මේ වේදිකාවට එන්න වැඩම කරවන්නට. වැඩම කරන ලෙසට මේ අද දවසේදී පුංචි අවුරුදු උත්සවයේ ජයග්‍රහණය කළ පුංචි අත්තන්ට දිරිගැන්වීමේ ත්‍යාග ප්‍රදානය කරන්නට හොඳ අත්පල සන්නාධයක් ලබා දෙන්න. මොකද හිතෙන්නේ අද දවසේදී මේ වගේ දෙයක් මේ ලෙච්චර්ඩ් කියන්නේ ලන්ඩන්ඩොලි ටිකක් ඈත මේ වගේ ස්ථානයක සිදු කිරීම පිළිබඳව? ඇත්තටම සන්තෝෂයි. මොකද ශ්‍රී ලංකා වාසීන් වශයෙන් අපි එක දැන්කට එකතු වෙලා අපේ අලුත් අවුරුදු මේ වෙදි සමරට එක ගැන ගොඩක් සන්තෝෂයි. කොහොමද අලියට හැදෙන්නේ? කාය කාගේ දුදා වැතුව දිබ්බයි. ඉමාෂි සහ ශෙහානේ ඉද්දවල
ඔබ හමුවේ එමෙම අංගේ ත්‍රිපත් කරයි. අත්වල සන්නාදයක් අවශ්‍යයි.